මෙම මාධ්‍ය සාකච්ඡා පවත්වන ප්‍රධාන වශයෙන් අරමුණු වුණේ නාගානන්ද කුඩිතුවක්කු එවැගේම සුගන්ධිකා ෆනෑන්ඩු මේ නීතිඥවරුන් දෙදෙනාට විරුද්ධව ලංකා නීතිඥගේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු විධායක මණ්ඩලය ගෙන යන සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශවලට පිළිතුරු දෙන්න. මොකද මොවුන් නොයෙකුත් විද්‍යුත් ඒ වගේම මුද්‍රිත මාධ්‍යවලට ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකාවට විදේශ මිනිසුරන් ගේන්න ඒ කරන සැලසුමක ප්‍රතිඵලයක් තමයි මේ. මෙතන ශ්‍රී ලංකාවේ අධිකරණයට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා, මේක සම්පූර්ණයෙන්ම වැරදි කියලා. මේකට අපිට වෙන කරුණු දක්වන්න වෙන ක්‍රමයක් නැහැ. මොකද කිසිම මාධ්‍යකින් මේ මාධ්‍යවලට මම ඉල්ලීමක් කළා. නමුත් ඒ කිසිම මාධ්‍යකින් මේ දක්වා ප්‍රතිචාරයක් නොලැබුණු නිසා, ඒ වගේම නීතිඥ සංගමයට මේ සම්බන්ධයෙන් එක එක තැන්වල බලලත් යොදවා අපිට පහර දෙන එකට පිළිතුරු දෙන්න අවස්ථාවක් දුන්නා වුන්ට ඒකත් උන් මගහැරියා, ප්‍රතික්ෂේප කළා. ඒ අනුව තමයි මම ඔබ හමුවේ මේ කතා කරන්නේ. ඔබට දැනුම් දෙන්න ඕන ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ තියෙන ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රධානම වගකීම වන්නේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටීම, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ නීතිඥ වෘත්තියේ ගෞරවය හා මහජනතාව නීතිඥ වෘත්තිය කෙරෙහි දක්වන ආකල්පය වැරදි ආකල්පයක් නොවන විදිහට වැඩ කටයුතු කිරීමේ වගකීමක් නීතිඥ සංගමයට තියෙනවා. නමුත් කියන්න කනගාටුයි, ඒක ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය සම්පූර්ණයෙන්ම පැහැර හැරලා තියෙනවා. ඒ සංවිධානය මම ඔබට කියන මුළු රටටම අද ක්‍රියාත්මක වන්නේ බරපතල වරදි කරන අපරාධකරුවන් ආරක්ෂා කරන සංවිධානයක් ලෙස. ඒක වගකීමකින් නීතිඥ නාගානන්ද ඔබ හැමට කියනවා. ඒ සම්බන්ධයෙන් මම ඔබට කරුණු ඉදිරිපත් කරනවා. මින් ඉදිරියට මොකද්ද මේගොල්ලෝ කරන ප්‍රකාශය, විවිධ මාධ්‍යවලින් කරන ප්‍රකාශය සම්පූර්ණ අසත්තාවේ මත. ඔබ දන්නවා ශ්‍රී ලංකාවට එරෙහිව 2015 ඔක්තෝබර් 1 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා රජය පිළිගත්තා අධිකරණයේ වගකීමක් නැති කටයුතු නිසා, ක්‍රියාපිළිවෙල නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට අධිකරණය කරෙහි තියෙන විශ්වාසය බිඳී ඇති බව. එහෙම වෙන්න ප්‍රධානම හේතුවක් තියෙනවා. ඒ ඇවිල්ලා නීතිඥ සංගමයේ කිසිදු වගකීමකින් තොර ක්‍රියාපටිපාටිය කියන එක මම ඔබට මේ අවස්ථාවේදී හෙළි කරනවා. ඔබ මත මේ ඒ සිද්ධියත් සමගම ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඉල්ලීමක් කරනවා. වහාම විශේෂ මහා සභා රැස්වීමක් සඳහා කැඳවීමක් කරන්න කළ නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව ප්‍රකාර ඒ ඉල්ලීම කරන්නේ 2017 7 වෙනි මාසේ 10 වෙනිදා. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අග්‍රාමාත්‍යවරයා දැනට ඉන්න රජයේ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන ලද තීන්දුවක් අවලංගු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සියලු දෙනාම දන්නවා ශ්‍රී ලංකාවේ ජනරජයේ අධිකරණ බලය තියෙන්නේ ඔබේ පරමාධිකාරී ජනතාවගේ අධිකරණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට මිසක් පාර්ලිමේන්තුවට නොවේ. ඔවුන් බැදලි සිටිනවා බලතල බෙදීමේ සිද්ධාන්තයේ ගරුකොට ඒ ප්‍රකාර කටයුතු කරන. ඔහු මේ කරන ප්‍රකාශය, ඔහු කියනා මේ අග්‍රාමාත්‍යවරයා කරන ප්‍රකාශයේ 2016 ජූලි 7 වෙනිදා හැන්සාඩ් එකේ රෙකෝඩ් වෙනවා. ඔහු කියනවා ශ්‍රේෂ්ඨාධිකරණය අපේ අධිකරණ බලය දැහැගන්න උත්සාහ කරනවා, පාර්ලිමේන්තුවේ අධිකරණ බලය ඒකාධිපතියක්සේ කටයුතු කරනවා. ඒක නිසා ඔහු ඉල්ලීමක් කරනවා කතානායකවරයාගෙන් නඩු තීන්දුවක් අවලංගු කරන්න. ඒ සම්බන්ධයෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මහජනතාවගේ පරමාධිකාරී ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දක්වන බලවත්
තත්ත්වය නිසා තමයි මේ ඉල්ලීම කරන්නේ මහා සභාරයස්වීමක් හඳවන්න. ඒ ඉල්ලීම කරන්නේ නීතිඥ සංගමේ ව්‍යවස්ථාව ප්‍රකාර. නමුත් කියන්න කනගාටුයි, ඒ රැස්වීමක් සඳහා තියෙන ඉල්ලීම නීතිඥ සංගමේ පැහැරහරිනවා. මේක මම දිනේ කිව්වා 2017 හත්වෙනි මාසේ 10 වෙනිදා. මේකට සම්පූර්ණ වගකීම කියන්න ඕනේ. ඔවුන් ලිපියකින් දන්වනවා ඒ රැස්වීම තියන්න බෑ කියන එක. එළියුම ඔවුන් දක්වන්නේ 2017 හත්වෙනි මාසේ 19. ඉන් අනතුරුව එතකොට ඔබේ මේ රටේ පුරවැසිය හැටියට ඔබ දන්නවා රටේ පරමාධිකාරී ජනතාවගේ නීතිය ක්‍රියාත්මක කරන අධිකරණයට මේ වගේ ඍජු බලපෑමක් විධායකයෙන් හා ව්‍යවස්ථා ආදායකින් එනකොට නීතිඥ සංගමේ ව්‍යවස්ථා ප්‍රකාර බරපතල වගකීමක් තියෙනවා අධිකරණයේ ආරක්ෂා කරන්න ඉදිරිපත්. ඒක සම්පූර්ණයෙන්ම පැහැරහැරියා. ඒ සම්බන්ධයෙන් විශේෂ මහා සභා රැස්වීමක් තියන්න කරන කියලා ඉල්ලීම අවශ්‍ය කරන, ඒ කියන්නේ ව්‍යවස්ථාව ප්‍රකාර සිග්නේචර් 100ක් අවශ්‍යයි. ඊයන්නේ මේ 134ක් එක දුන්නා. ඒක ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරමින් වර්තමාන නීතිඥ සංගමේ සභාපතිවරයා විසින් පැහැරහැරියා. ඒ සමගම නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කරනවා. මොකද නීතිඥ සංගමයෙන් මම ඔබට නිර්භයව කියනවා, ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය මම මුලදීත් කිව්වා පෙනී හිටින්නේ දැන් නාගානන්ද කොටුතුමා වගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිටින්නේ ඔබේ පරමාධිකාරී ජනතාවගේ ඔබේ පරමාධිකාරී බලය ආරක්ෂා කිරීමට. එතනදී ව්‍යවස්ථා ආදායකයේ විධායකයේ හෝ අධිකරණයේ ඕනම ආයතනයක් ඔබේ අයිතිය පැහැර ගන්නවා නම් ඒකට කෙලින්ම පිළිහිටිනවා. නමුත් දුයෝආදිසිල්ල මහත්මයා මේ දක්වා මම මේක රටට හෙළි කරනවා, මේ ජනතාවගේ පරමාධිකාරී බලය වංචා කරන කිසිම නඩුවක ඔහු පිළිහිටියේ නැහැ. එකම නඩුවකවත් නැහැ. ඔහු පිළිහිටින්නේ ස්ත්‍රී දූෂණ හා මිනිමැරුම් නඩුවලට. ඔහු පිනිහිටපු එකම නඩුව පෙනිහිටපු නෙමෙයි, බාය ඇසෝසියේෂන් එකේ ඔහු නම දුන්න පාවිච්චි කරන්න ඉඩ දුන්නා අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනිහිටින නීතිඥයන්ට ඊයේ සම්මත කරපු අධිකරණ සංවිධාන පනත අභියෝග කරන්න. අධිකරණ සංවිධාන පනතේ තියෙන විශේෂ විධිවිධානයක් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු කියන බරපතල අපරාධ නඩු කල් නොදා දිගින් දිගටම අහලා වහම තීන්දු ප්‍රකාශ කරන මේ රටේ ජනතාව ඉල්ලන දෙයක්. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නමුත් බාය ඇසෝසියේෂන් එක මේ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් කළේ නැහැ. බාය ඇසෝසියේෂන් එකට දැනුම් දෙනවා, මොකද මේ සම්බන්ධයෙන් දැනගන්න ලැබුණාම ඔවුන් මේ පනත් කෙටුම්පත අභියෝග කරන්න අර්ජුන මහේන්ද්‍රන්ගේ නීතිඥයන්ට අවසර දීලා ඔහු ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා කිව්වම ඒක නාගානන්ද ලබාගෙන වහාම නීතිඥ සංගමේ සභාපතිවරයාගේ ඒ තීරණයට එරෙහිව ඔහු ක්‍රියාත්මක කරනවා. ක්‍රියා කරමින් ඔහුව නීතිඥ දුර්තයෙන් නිරපහැරීම සඳහා, මොකද ඔහු ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන දිවුරුම් පෙසමේ පැහැදිලිව සඳහන් කරනවා බා කවුන්සිල් එකේ, ඒ කියන්නේ මේක එක්සිකියුටිව් බොඩි එක විධායක මණ්ඩලයෙන් අවසරයක් ඇතුමයි මේ බිල්පත අභියෝග කරන්න කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ අවස්ථාවේ පෙනී හිටපු සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දෙනවා මේ සම්බන්ධ වචනයක් බා කවුන්සිල් එකේ කතා කළේ නැහැ කියලා. ඔහු මොකද ඉල්ලන්නේ ඔහුගේ ඒ බිල්පත අභියෝග කරමින් නඩු කල් දැමීම සඳහා ඒ තියෙන අයිතිය තහවුරු කරන්න. මේ රටේ සමස්ත ජනතාවම ඉල්ලනවා මේ අපරාධකාරයන්ට එරුව වහාම නීති ක්‍රියාත්මක කරලා මොවුන්ට දෙන්න දඬුවම් දෙන්න කියලා. ඒ දැනගත් වහාම නාගානන්ද ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පරමාධිකාරී අයිතිය ක්‍රියාත්මක කරමින් ඔහු අධිකරණයේ ඉදිරියේ ගොනු කරන ලද ඒ පෙස්සම අභියෝග කරනවා. ඔබට කියන්න ඕනේ, ඔබ දන්නව ඇති 2009 මේවා රටේ පුරවැසි වශයෙන් ඔබ දැනගත යුතුම දේවල්. 2009 රවි කරුණානායකට විරුද්ධව පවරපු නඩුව ඇමරිකන් ඩොලර් මිලියන 3ක් අවිනිමේ පාලකට ප්‍රකාශ නොකරන ලද මුදලක් සම්බන්ධ නඩුව
ඒක අභියෝග අධිචෝදනා පත්‍රයක් මත මහාධිකරණයේ විභාග වෙත නියමිත නඩුවක් 2009 10 11 12 13 14 15 වෙනකන් මේක ඇද යනවා සුදුසු කාලයේ දීපේ එනකන්. ඊට පස්සේ රජේ මාරු වුණාම මෙන්න නඩු වෙනවා 2015 චූදිතයා මුදල් අමාත්‍යවරයා කළා චූදිතයා නිදහස් කරනවා. මේ රටේ ජනතාව මේවෙන් හොඳට බැටකාලා තියෙන්නේ. ඔබේ අයිතිය වෙනුවෙන් නාගානන්ද විසින් ඉදිරිපත් කරන ඒ පෙස්සම හා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණ දෙයක් වීම ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිගන්නවා. ඒ වගේම බාය ඇසෝසියේෂන් එකේ සභාපතිවරයා නිත්‍යච සංගමයේ සභාපතියා නඩු කල් දැමීම සඳහා ඒකන ලද ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ අනුව තමයි ඊයේ මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ඉදිරි සම්මත වන්නේ. මේක පැහැදිලි කිරීමක් කරන්න ඕන මේ රටේ පරමාධිකාරී ජනතාව දැනගන්න ඕන මෙතන අවශ්‍ය නැහැ දේශපාලන පක්ෂ නිල් රතු කොල්ල කහ මොකුත් නෙවෙයි. කවුරු හරි තමන්ගේ ධූරයේ කාර්ය කර්තව්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් පටහැනිව ක්‍රියා කරනවා නම් ඒ සෑම අවස්ථාවකදීම ඔබේ අයිතිය හා නීතිඥ සංගමයේ වගකීම වන්නේ වහාම ඔවුන් ඉදිරි ඔවුන් අධිකරණයේ හමුවට පමුණවන්න. එතනදී මහින්ද රාජපක්ෂද රනිල් වික්‍රමසිංහද සිරිසේනද සම්බන්ධන්ද අනුර කුමාරද ඔය පිවිතුරු උරුම කට්ටියද ඒවා කිසිම දෙයක් රටේ පරමාධිකාරී ආයතන වැදගත් විය යුතු නැහැ. මේ තත්ත්වය යටතේ නැවත වතාවක් මේ විදිහට නීතිඥ සමස්ත නීතිඥ ප්‍රජාවම පාවා දෙමින් කිසිදු අවසරයක් නැතුව අර්ජුන මහේන්ද්‍රන්ගේ නීතිඥයන්ට නීතිඥ සංගමයේ නම විකිණීමේ චෝදනාව මත ඔහු ධූරයෙන් නිරපහැරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස් කාර්යවරයාට පැමිණිල්ල කරනවා. ඒ වගේම නැවත වතාවක් 100 ගණන් මේක තියෙනවා නීතිඥයන්ගේ මෙතන ඉල්ලීම නීතිඥ සංගමයේ දැනට ඉන්න සමාජිකයන් 100 ගණනක සිග්නේචර්ස් එක්ක නැවත කැඳවන්න කියන වහාම මහා සභා රැස්වීම. මම කිව්වා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවේ පැහැදිලිම තියෙනවා කොහොමද මහා සභා රැස්වීමක් පත් කරන්නේ කැඳවන්නේ. ඒ අවස්ථාවේදී ව්‍යවස්ථාව ප්‍රකාර කටයුතු කිරීම නීතිඥ සංගමයේ සම්පූර්ණයෙන්ම පැහැර හරිනවා. දැන් ඔබට පේන්න ඕන කවුද මේ නීතිඥ සංගමය? දැන් ඔබ දැක්කයියේ මේක හොඳ දෙයක්. දැන් නීතිඥ සංගමයට හදිස්සිය පණ ඇවිල්ලා තියෙනවා. මම දැක්කා නොයෙකු පොදු කටයුතු සඳහා ඉදිරිපත් වෙන දැන් ඒක ලොකු දෙයක්. ඒක මම අගය කරනවා. එහෙම හරි ඉදිරියට එන එක අගය කරනවා. මොකද පොදු කටයුතු සඳහා මේ ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමයේ කවදාවත් අධිකරණයට ආවේ නැහැ. මේ සභාපතිවරයා ඇරෙයි. ඔබට පැහැදිලි කරන්න ඕනේ ඔහු මොන විදිහට වචන පාවිච්චි කළත් නීතිඥ සංගමයේ එවකට මීට ප්‍රථමයෙන් හිටපු සභාපතිවරයා පැහැදිලිවම පිළිගන්නවා 2015 නොවැම්බර් මාසේ 28 වෙනිදා ශ්‍රී ලංකාවේ අධිකරණයේ තත්වය ඔහු ප්‍රකාශිතව පිළිගන්නවා. ඔහු පිළිගන්නවා රටේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. He used the word, "It is unfortunate that the existing judicial and prosecutorial systems have not met the confidence of the many concerned. It is undeniable fact that over a period of time, the independence and credibility of these institutions," he was referring to the judiciary, "have suffered due to many reasons, resulting in an erosion of the confidence in the system as a whole." Jeff Alagaratnam, the former president of the Bar Association. The date I gave you, the date, 28th of, I said the date is 10th of July 2017. මේ වගේ තත්ත්වයක් යටතේ දෙවනි වතාවටත් නීතිඥ සංගමයේ මේ විදිහට ව්‍යවස්ථාව ප්‍රකාර කටයුතු නොකරනකොට
නීතිඥ ප්‍රජාව ඔහු මේ දිවුරුම් පෙස්සමෙන් මේ බිල්පත අධිකරණ සංවිධාන පනත අභියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන දිවුරුම් පෙස්සමේ කියනවා නීතිඥ ප්‍රජාවේ ඉන්නවා කියලා 18,000. නමුත් ඔබට එලි කරන්න ඕනේ මේ අවස්ථාවේ මොහු බලයට පත් වෙන්නේ ඡන්ද 3012කින්. මේ රටේම පැතිකඩක් තමයි නීතිඥ සංගමය. එන්නේ නැහැ ඉස්සරහට. මම මේ හදන්නේ රටේ ජනතාව ඉස්සරහට ගන්නවා වගේ නීතිඥ ප්‍රජාව ඉස්සරහට අරන් මේක සුණු විසුණු කරලා දාන්න. මොකද මේක මෙහෙම වෙන්න දෙන්න බෑ. දෙවෙනි වතාවටත් මේ විදිහට කටයුතු කරපුවාම නීතිඥ සංගමයට එරෙහිව මේ කටයුතු ක්‍රම ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි කරනවා. ඔහුව ධූරයෙන් කියන්නේ නීතිඥ වෘත්තියෙන් නිරපහැරීමට. ඉන් අනතුරුව ඔබ දන්නවා දැන් මේ බරපතල චෝදනාවක් තියෙනවා විදේශ මිනිසුරන් ගෙනීමට මේ නාගානන්ද ගොඩිතුවකු සුගන්ධිකාගේ වැඩපිළිවෙලක් තියෙනවා. මේක ඔබට පැහැදිලිව තහවුරු කරනවා. මම ඔබට කියන්න ඕනි මම දැක්කා අද අයිලන් පත්‍රයේ පැහැදිලිව ඒ ගැන දක්වලා තියෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැනට ඉන්න අග්‍රමිනිස්කාරයාගේ සිට ආපස්සට ගියොත් සරස්සිල්ලා දක්වා සියලු දෙනාම කරප්ෂන් වලට චාර්ජ් කරලා තියෙනවා. කියන්නේ බරපතල දූෂණ වලට චාර්ජ් කරලා තියෙනවා. එතකොට අධිකරණයේ තත්ත්වය මොකද්ද? අධිකරණයේ තත්ත්වය මොකද්ද ශ්‍රී ලංකාවේ? ඒ අවස්ථාවේදී ඇයි මේ විදිහට මේ තිරය ඇතුලේ ඉඳලා මේක කරන්න හැදුවම දෙන්නේ නැත්තම්? ඒ වගේ විශේෂ මහ සභාරීම සභා රැස්වීමක් හැඳවීම සඳහා තියෙන නීතිඥ ප්‍රජාවට තියෙන අයිතිය මොවුන් ක්‍රියාත්මක කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම මේක මහජනතාව ඉදිරියට එන්න වෙනවා. මම ඔවුන්ට ඒක ලිඛිතව දැනුම් දෙනවා. ඔවුන් මොනවද කරන්නේ? ඒ විශේෂ මහා සභා රැස්වීම නොතියා බලල්ලත් කීපයක් දමලා එක එක තැන්වල බරපතල චෝදනා නගනවා. නාගන්නද සුගන්ධි කාටයි මේ විදිහට විදේශ මිනිසුරන් ගේන්න වැඩපිළිවෙලක් යනවා. මම දැක ඒ වගේම අදත් කියලා තිබුණ තවත් එක්කෙනෙක් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මැතිවරණය සඳහා තියෙන ඉඩකඩ මොවුන් විදේශයකින් ඇවිල්ලා ඒ මට කෝට් කරන්නේ ඇවිල්ලා ඒ තියෙන ඒ අවස්ථාව අවහිර කරනවා කියලා. මේ සම්බන්ධව ඔබට කියන්න තියෙන මෙච්චරයි. මම ඔබට පෙන්වන්නම් ලංකාවේ අධිකරණයේ මම පෙනී සිටින්නේ කිසිදු ආකාරයකින් කිසිදු පැනත්කින් නෙමෙයි. දේශපාලන පක්ෂයක් නැහැ. මම මහ ජනතාවගේ අයිතිවාසිකම් කවුද පාවා දෙන්නේ? අධිකරණයේද ව්‍යවස්ථාදායකයේද විධායකද කියන එක මට අදාළ නැහැ. මෙන්න බලන්න මේ නඩුව. මේක තියෙනවා කේ සිරිපාවන් ශිරාණි බණ්ඩාරනායක මොහාන් පීරිස් සරතින් සිල්වා. මේ සියලු දෙනාම විජිත් මලාල්ගොඩ ඒ වගේම ඊවා වනසුන්දර. මේ සියලු දෙනාටම මේ බරපතල දූෂණ චෝදනා නැගුවාම දැන් මේ ලෝක ප්‍රජාව හමුවේ විදේශ මිනිසුරන් ගෙන්වන්න ධර්ණ උත්සාහයකදී පසුගිය 25 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේකම්වරිය මගේ ඉල්ලීමක් කරනවා මේ නඩුව කැඳවන එක නවත්තන්න. ඔබ දැනගන්න ඕනේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් ද ශ්‍රේෂ්ඨාධිකරණය 27 වෙනිදා ෂෙඩියුල් කරලා තිබුණ නඩුව 25 වෙනිදා ඉල්ලීමක් කරනවා. ඒතර 25 වෙනිදා කරන ඉල්ලීමට මම ලිඛිතව ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස්ට්‍රි කාර්යවරයාට දැනුම් දෙනවා මේ නඩුව රටේ පරමාධිකාරී ජනතාවගේ අධිකරණ බලය වංචා කිරීමක්. තමන්ගේ වාසියට ඔබ දැක්ක මොහාන් පීරි සරත්ින් සිල්වා මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කිව්ව ප්‍රකාශ මම ඔහුට ඉල්ලීමක් කරන රේස්ට අග්‍රමිනිස්ට්‍රි කාර්යවරයාට මම කියනෝ නැහැ. මම මේ ගැන සලකා බලන්න කැමති. නමුත් දැනට ගොනුවෙන් ඉවත් කළ තියෙන වැදගත්ම නඩු දෙකක් තියෙනවා. ඒක ඔබේ අයිති ක්‍රියාත්මක කිරීමන පාරවක. මොකද්ද? ඔබේ ඡන්ද බලය වංචා කරමින් පාර්ලිමේන්තුවේ පාපිස්සක්වත් පාගන්න නුසුදුසු පුද්ගලයෝ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම රටේ එහෙම නීතියක් නැතුව. ඒ නඩුවත් දැන් තියෙන එක රිවිෂන් ස්ටේජ් එකේ අද වෙනකලුත් ඒක ලිස්ට් කරලා නැහැ. ඒ වගේම ඔබ දන්නවා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න හිරගෙදර සිටිය යුතු අපරාධකාරයෝ සියලුම දේශපාලන පක්ෂවල අය බිලියන 7ක් රජයේ බදු වංචාවක් කළා වාහන ගෙනල්ලා. එක වාහනයකට මිලියන 33 හමාර ගන්න. ඔබ දැනගන්න ඒකයි මම කියන්නේ පුන පුනා මේ ලංකාවේ පාර්ලිමේන්තුවේ හා විධායකයේ ඉන්න සියලු දෙනා ජනාධිපතිවරයා ඇතුළුව බරපතල මේ විදිහට නීතිය කඩ කරන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතනයේ කකුල් දෙකෙන් පාගගෙන ඉන්නේ. අධිකරණයට කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒක තමයි
දෙදස් පහලේ ඔවුන් කියනවා ලෝක ප්‍රජාවට මේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා කියනවා රාජපක්ෂ ඉවත් කරපු කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එක අපි නැවත පිටවනවා කියලා. ඒ කියලා මේගොල්ලෝ ගේනවා 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් ගේනවා කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එක. ඒකෙන් ව්‍යවස්ථාදායක සභාව 10 දෙනෙකුගෙන් සමන්විත සභාවෙන් 7 දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කරනකම් ඒක පාර්ලිමේන්තුවේදී අනුමත වෙන්නේ නැහැ. 2015 අප්‍රේල් 27-28. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් අධිකරණයේ කොයි විදිහටද ඔවුන්ගේ ග්‍රහණය පවතින්නේ කියලා. මේ තත්වයේ යටතේ නීතිඥ සංගමය කිසිදු පොදු කටයුත්තකට ඉදිරිපත් වෙන්නේ නැති අවස්ථාවක මේ බලන ඔකට එකක්වත් කිසි පියවරක් ගත්තේ නැහැ. ඔය වගේ ජාතික ලෑස්තුව නීතිඥ සංගමයේ පැහැදිලිවම දන්නවා එහෙම නීතියක් නැහැ කියන එක. ඒ වගේම දන්නවා උතුරු නැගෙනහිර පාලත්වල බෞද්ධ සිද්ධාස්ථාන කඩා කප්පල් කරනකොට කුඩු කරනකොට ඒකට ඉදිරිපත් වෙන කිසිම සද්දයක් නැගුවේ නැහැ. ඒකටත් ඉදිරිපත් උනේ ඔබ වෙනුවෙන් නාගානන්ද. ඒ වගේම මේ වගේ ජනතාවගේ අධිකරණ බලයේ පාවා දෙමින් අධිකරණයේ කෙලෙසෙනකොට ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රමිනිස්කාර ධූරේ පාවා දෙනකොට ඒට එරෙහිව ඉදිරිපත් කිරීමේ වගකීමක් තියෙන නීතිඥ සංගමයට ඒක කළේත් නැහැ. ඒකත් කරන්න සිදු වුණේ ඔබ වෙනුවෙන් නාගානන්දට. ඒ වගේම තමයි මේ ජාතික ලෑස්තියෙන් පත් කරපු සියලුම මේ පාර්ලිමේන්තුවේ ඡන්ද 5000 අරගෙන ඡන්දයෙන් ෆේල් වෙච්ච අයට විරුද්ධව ඒකටත් කටයුතු කරන්න තිබුණේ නීතිඥ සංගමයේ ඒක කළේත් නැහැ. ඒ වගේම තමයි ඔබ දන්නවා බලන්න මේ රටේ නීති ආධිපත්‍ය කොච්චර විදිහට කෙලසනාද කියලා. ඔබව කා විදිහටද මේ රජවල් ගණන් ගන්නේ? මම මේ කතා ගන්නේ පෞද්ගල 70-30 වෙච්චදී. බලන්න 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි නියෝගයක් දෙනවා. ජනතාවගේ පරමාධිපත්‍ය අංගයක් වන ඡන්ද බලය උල්ලංඝනය වෙනෙහින් පළාත් සභා ඡන්දය කල් දාන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් දෙනවා. මොකද ඒකට කරන්නේ කතානායකවරයාට ඒක ගියාම මේ තියෙන මේ නීතිපතිවරයාට පාරුපු නඩුව නීතිපතිවරයා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙමින් කතානායකවරයාට කියනවා ඒක නොකසලකා හැර පනත් කැටුම් පත්‍ර සම්මත කරන්න පළාත් සභා ඡන්දයේ ඒ සම්බන්ධයේ ඡන්දේ කල් දැමීමේ අර්බුදයක් නැහැ. ඒකට බලයක් තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව විසි කළා. පාර්ලිමේන්තුව පළාත් සභා ඡන්දේ කල් දානවා. ඒ වගේ අවස්ථාවකදී මොකද නීතිඥ සංගමයේ වගකීම? නීතිපතිවරයාට එරෙහිව දූෂණ චෝදනා අපාරතේ යටතේ ඔහුට නඩු පැවරීම. ඒක කරන්නෙත් නැහැ. ඒකත් පවරන්නේ අන්තිමට සිද්ධ වෙන්නේ නාගානන්ද. මේ තත්ත්වය යටතේ තමයි මේ මම දැක්ක මේවා දැකලා සුගන්තිකා කියන ගෑණු ළමයා ඒ ලෝයර් පිටරටින් ඉඳලා මට එයා දිගටම මම දැක්ක මට chat කරනවා. අන්තිමට එයා කියනවා no nagai i can see that nobody is supporting you, I will come back to sri lanka. එන්නේ මම සුගන්තිකා ශ්‍රී ලංකාවට එන්නේ ආපම කෙලීම එන්නේ මාව හම්බෙන්නේ. එතකොට දැන් ඔය කියන දේ මම ලංකාවෙන් මං ගියා පසුගිය මාසේ නැවත එංගලන්තයට යනවා. මම ගියාම මේ ප්‍රශ්නේ ගන්නවා ගන්නවා කෙලීම කොමන්වෙල්ත් නේෂන්ස්. මොකද දැන් ඔබ කල්පනා කරන්ද දැන් URDC ලා පාවිච්චි කරන වාහනේ මොකද? Mercedes Benz කාර් එක. ඇයි යට බැරි නේ මේ කබල් මොරිස් මයිනර් කියන්නේ? Arakella fully fledged car is reliable and dependable, good car, nothing wrong. හැබැයි ජනතාවට කියනවා අධිකන්නේ කොච්චර බාගන හිටියක් කමන්නේ ඒකත් එක්ක කොහොම ඊට සද්ද කරන්න එපා කියලා. රටේ ජනතාවට කියනවා ඕව විඳගෙන ඉන්න පාර්ලිමේන්තුව පාගගෙන ඉන්නේ අධිකන්නේ එම කියන්නේ ඔබේ බලය සම්පූර්ණයෙන් පාගගෙන ඉන්නේ ඕ විදිහට ඉන්න. ඒක හරිද? ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මූන් දෙන අර්ථකථනය සම්පූර්ණයෙන්ම වැරදි. මොකද්ද නාගානන්ද ගිහිල්ලා කියන්නේ? ගිහිල්ලා කොමන්වෙල්ත් නේෂන්ස් වලට ගිහිල්ලා කරන රික්වෙස්ට් එක මොකද්ද? ඒක ඔබට කියන්න ඕන. පැහැදිලි කරනවා කොමන්වෙල්ත් එකට ගිහිල්ලා ලන්ඩන් වල ලංකාවේ අධිකරණයට නීති ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න දෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම පාගගෙන ඉන්නේ. ඒ නිසා කරුණා කළා මැදිහත් වෙලා මම කියන්න ඕනේ කොමන්වෙල්ත් නේෂන්ස් ඒ කියන්නේ පුදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සම්බන්ධයෙන් තියෙන බලතල බෙදීමේ සිද්ධාන්තයේ ඇතුළත් ලැටිම හවුස් ප්‍රින්සිපල් එක පැහැදිලිව දක්වනවා අධිකරණයේ කටයුතු වලට ව්‍යවස්ථාදායකිත විධායකයට මැදිහත් වෙන්න බෑ. ඒ අනුව කොමන්වෙල්ත් එකට දැන්වීමක් කරනවා. වහාම මේකට මැදිහත් වෙලා ව්‍යවස්ථාදායකිත විධායකයටයි කරුණාකරලා වහාම අධිකරණය නිදහස් කරන්න ශ්‍රී ලංකාවේ කිසිම පුරවැසියෙක් එතකොට යන්නේ නැහැ. කොමන්වෙල්ත් කොහෙද එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒක හියුමන් රයිට් කමිටියකටවත් යන්නේ නැහැ අපිට විදේශ මිනිසුරන්න ඕනි කියලා.
ඒක හරිද වැරදිද? මොකද්ද නාගානන්ද ඉල්ලුවේ? පැහැදිලිව ප්‍රකාශිතව මම ඒක අප්ලෝඩ් කරලා තියෙනවා ලෙටර් එක මේ Facebook එකේ, ඒ වගේම YouTube එකේ පැහැදිලිව කියනවා. මේ හිරගෙදර සිටිය යුතු අපරාධකාරයෝ පාර්ලිමේන්තුවේ හා විධායක ඉන්න අයගට වහාම ඔවුන්ගෙන් අධිකරණය නිදහස් කරලා අධිකරණයට ජනතාවගේ අධිකරණ බලවලව නිර්භයව බලගැන්වීමේ ශක්තිය ක්‍රියාත්මක කරන්න දෙන්න කියලා. මම ඔබට කියන්න ඕනේ ඉන්දියාවේ චීෆ් ජස්ටිස් කෙනෙක් හිටියා. චීෆ් ජස්ටිස් නමෙන්නේ. ඔහු කියනවා Supreme Court has to be a symbol of hope for the people of India. Bhagavati. Okay na. Apita. Mama giyama me mantri kaapa mit naduwata ek ek minishakarwaraya gahano meke record ekeme miliyena mama me naduwin iwath eno. Mama me naduwin iwath eno. Antimata meka mama judges lata dos kiyanne na rate tatte mekai menne mekai mama kiyanne. Meka api kadanna ona. Antimata Sisirdi Abruk kene minishakarwaraya November maase 7 wenida ඔහුමට ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ ඔහුත් ඉවත් වෙනවා. ඔන්න බිලියන 7ක් ඔබේ බදු වංචා කරපු අධිකරණ මේ මේ අපරාධකාරයන්ට එරෙහිව ඔවුන් අධිකරණේ පාගාගෙන සිටීමෙන් ඔබේ අධිකරණ බලයට සිද්ධ වෙලා තියෙන දේ. ඒක නිසා කරුණාකරලා තේරුම් ගන්න. නීතිඥ සංගමයේ දැන් ඔය ගන්න තීරණ මම ඒක අගය කරනවා. ඊයේ ඉඳලා දැන් ඔවුන් තියෙන කියලා දැන් මේ වැඩේ හරියන්නේ නැහැ. කට්ට කැඩෙන්නයි එන්නේ. කට්ට බේර ගන්න ඕන කියලා දැන් ඉදිරියට නේද තියෙන කියලා තියෙනවා. දැන් මගේ මේ කතාව මෙතන නවත්වන මම ඔබේ ඕන ප්‍රශ්නයකට මෙතන ඉඳලා උත්තර දෙන්න සූදානම්. නීතිඥ සංගමයේ කියන්නේ මම ඔබට කියන්න ඕනේ මම ඉස්සෙල්ලත් කිව්වා ලංකාවේ 3000 මම කිව්වේ 12ද අරගෙන ඡන්දය ලබාගෙන මේ පන්තිති සංගමය මම කිව්වා 18000ක් ඉන්නවා කියලා එයාගෙම ජන ශ්‍රේෂ්ඨාධිකරණයට දැම් දෙනවා. නමුත් ඒක අපරාධකාරී නියෝජනය කරන සංගමයක් නම් අපරාධකරුවන්ගේ ඒක දැන් කෙන්වල ජුඩිකේෂ ඇක්ට් එකේ අධිකරණ සංවිධාන 50 දී ඔහු කටයුතු කරමු රටතම පෙන්වුව අපි කවුරුන්ද පිනිහිටින්නේ මම ඒක නිසා ඔවුන් කරන සඳහා කරපු අවස්ථා දෙකකින්ද විශේෂ මහා සභා රැස්වීමක් හැඳවන්න කරන ලද ඉල්ලීම ඔවුන් ප්‍රතික්ෂේප කරපු නිසා දැනුම් දෙනවා ප්‍රකා නිකිතව වෙනම නීතිඥයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වෙනම වෘත්තීය සමිතියක් මතක තියාගන්න ඔබ දන්නවා ලංකාවේ දොස්තරුන්ට තියෙන GMO ඒ ඒ වගේම මෙතන තියෙන වෙනම ඩිසිප්ලිනරි ඔතොරිටි එකක් තියෙනවා මෙඩිකල් කවුන්සිල් එක. නමුත් ලංකාවේ චෝදනාවක් ආම ඒක යන්නේ නීතිඥ සංගමයට. ඒක ඊළඟට ඒක ඒ ලෝයගේ අතරම දෙනවා. මේකටදී මම ඔබට මේ පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මම මේ සම්බන්ධයෙන් කරපුවාම නීතිඥ සංගමයට මොනවද අරන් තියෙන ප්‍රියවර කියලා ලෝයර්ස්ලට ඔබේ ප්‍රශ්නෙට උත්තරේ ඕන් දැනුම් දෙනවා. මෙන්න බලන්න. මම එළේ එංගලන්තයේ නීතිඥ සංගමයේ කියන්නේ ලෝ සොසයිටි එකේ සමාජිකේ මම එහෙන් ඉල්ලනවා පහුගිය අගෝස්තු මාසෙ ඉල්ලීම කරන වහාම ලෝයර්ස් කොච්චර නිරපාය හැරියද මට දැනුම් දෙනවා ලෝයර්ස්ලා 76 දෙනෙක් වෘත්ති නිරපාය හැරලා තියෙනවා 55ක් දඩ ගහලා තියෙනවා 21ක් සස්පෙන්ඩ් කරලා තියෙනවා කියලා ඒ විදිහට ලංකාවේ නීතිඥ සංගමයෙන් උත්තරයක්වත් නැහැ එකම දවසේ දෙකනම ආරෙන්නේ ඔවුන් මට එනවා උත්තරයක් මේක සුප්‍රීම කෝට් එකෙන් ඉල්ල ගන්න මේ දිනේ උත්තරේ ඒ දිනේ ඇවිල්ලා 2017 සැප්තැම්බර් 11 මේක දැන් කට්ට කැඩෙන්න ඔන්න මෙන්න කියලා තියදී ඕගොල්ලෝ මෙන්න මේ උත්තරේ යනවා මම මෙන්න දැන් අර ප්‍රශ්නෙට ජූලි මාසෙ ඉල්ලපු උත්තරේට ප්‍රශ්නෙට මේ මං කිව්වා 2017 අගෝස්තු වලට යවන එකට දැන් මේ ගිවිසුමානේ මට එවනා මේක නෑ පොඩ්ඩක් ඉන්න මම දෙන්න ප්‍රකාශ පොඩ්ඩේ wait I it's wait just wait I'm a counsel who's appearing in the supreme court I'm a senior counsel I take a full responsibility for every word that I utter here ඕන් මෙතන දැනුම් දෙනවා 2018 මේ වෘත්තීය ආචාර ධර්ම සම්බන්ධයෙන් ගත්ත පියවර පැමිණිලි 1156ක් ආවා පහක් සුප්‍රීම කෝට් එකට රිෆර් කළා 35ක් ඩිස්මිස් 116ක් පෙන්ඩින් එතකොට මම අතන පෙන්නවා එදා තිබිච්ච සාකච්ඡාවේදී නීතිඥ සංගමයෙන් දූතයෙක් ඇවිල්ලා හිටියා ඔහු කිව්වා 35ක් වෘත්තීන් ඩිස්මිස් කියලා ඒක රෙකෝඩ් කරලා තියෙනවා මෙතන තියෙන්නේ 35ක් ඇප්ලිකේෂන් ඩිස්මිස් එතකොට කී දෙනෙක් ගෙදර ගියාද කීයද ගෙදර ඉල්ල දෙනවා 0 එහෙම වෙන්න පුළුවන් තරකට මාල කඩා ගන්න කොටසේ බදාගෙන ඕකේ යා දැට්ස් ඉට්
දැන් ඒකට ප්‍රශ්නෙට උත්තරය හරිද? ඕකේ. ඔවුන් කියන්නේ as at 2nd March 2018 158ක් කම්ප්ලේන්ට්ස් ආවා 56ක් සුප්‍රීම් කෝර්ට්ට රිෆර් කළා 5ක් 35ක් ඇප්ලිකේෂන් ඩිස්මිස් 116ක් පෙන්ඩින්. It doesn't say that. It says statistics. Statistics. මේක කවරින්ග් ලෙටරයක්වත් නෑ මට. නිකම්ම මේ කොලකැලලක් මට ඊමේල් කරනවා නීතිඥ සංගමයෙන්. Not even a covering letter. මේ කොලකැලලක් එවනවා. අර මම 2017 අතපු ප්‍රශ්නෙට දැන් ඔවුන් දන්නවා මේක දැන් අපිට තවදුරටත් වහගෙන ඉන්න බෑ. දැන් මේක දෙදරල කුඩු වෙන්න යන්නේ කියලා. ඒතර මේක මට දන්නවා. As at 2nd March 2018. එතකොට මට දැන් කරුණා කළේ ඉන්න මම කතා ඉවරනකම් සිරසේ කතා වලින් මට එයා නීතිඥ සභාපතිවරයා කියපු කතා මම ඔක්කොම දන්නවා. මම කියන්නේ වගකීමකින් මේ මට එපු කඩදාසිය. එතකොට නීතිඥ සංගමයේ වගකීම සම්පූර්ණයෙන්ම පැහැරහැරලා බව ඔබ දන්නවා. ලංකාවේ මේ තියෙන රටේ සිදුවන අපරාධ රැල්ලේ තවත් පැතිකඩක් පමණයි නීතිඥ සංගමයේ. මම කිව්ව 3012ක යා ඡන්ද දාත්තට 15000ක් 18000 ඔහුගේ දියුරුම් පෙසමෙන් කියන්නේ 8000 18000ක් ඉන්නවා කියලා මම කියන්න ඕනේ මේ දෙයත් මේ වෘත්තියේ ගෞරවය ආරක්ෂා කරගෙන මේක කරන්න ඉන්න නීතිච ඕන තරම් ඉන්නවා අර රටේ පුරවැසියෝම තමයි ඉස්සරහට එන්න බයයි ඕන් බලාපොරොත්තු වෙනවා මේ නගනද මේක කඩලා කුඩු කළාට පස්සේ ඉස්සරහට එන්න ඒකට තමයි මම මේක හැදුවේ මම මේ හැදුවා මේ ලෝ සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා කියලා කොන්ස්ටිටියුෂන් එක දැන් මම හොයනවා මොකද ඔහු එක එක තැන වල චෝදනා කරලා තිබුණේ මේ නාගානන්ද නීතිඥ සංගමේ සභාපති වෙන්න දඟලනවා කියලා. මට එහෙම කිසිම අමාරුවක් නැහැ. මම හොයන්නේ අවුරුදු 10 මේක ඉල්ලලා තියෙන මේක දැන් තියෙන අවුරුදු 20ක්. මේක තියෙන්නේ මම බැලුවේ ඉංග්‍රීසි ඕස්ට්‍රේලියානු කොන්ස්ටිටියුෂන් එක ලෝ සොසයිටි අවුරුදු 10 අවශ්‍යතාවය. අවුරුදු 10 සම්පූර්ණ කරපු කොන්ද කෙලින් තියාගත්ත පළවෙනි ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් එංගලන්තෙත් තියෙනවා සිල්ක්. ඒක මේ ජනාධිපතිට මට ලියුමක් දාලා කියන්න බෑ මට මේ ජනාධිපති දූතිය තනතුරක් දෙන්න කියලා. අර සිරාණි බණ්ඩාරනායක එළවන්න අර හදපු මොකද ඉම්පීච්මන්ට් මෝෂන් එකේ ජජ්මන්ට් එක ලියපු ලෝයර්ස්ලාට ඔක්කොටම දුන්නා ජනාධිපති තනතුරු. ජනාධිපති ජනාධිපති නීතිඥ තනතුරු. ඒගොල්ලොම ලියුමක් ලියනවා ඒගොල්ලන්ටම දෙනවා ජනාධිපතිම දෙනවා. හැබැයි ඒක මෙන් රටවල් වල එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම ඉල්ලලා ගන්න බෑ. ඔවුන් දිවුරුන් දෙනකොට දෙන ප්‍රකාශයත් කියවන එක ඔබ වටිනවා. එංගලන්තයේ ඒක රටේ මහජනතාව විසින් නිර්දේශ කරන්න ඕන. නීතිඥ ප්‍රජාව එහෙම නැත්නම් ඒ අධිකරණ පද්ධතියෙන් ඔවුන්ව නිර්දේශ කරන්න ඕනේ. ඒක Tamanට කොහෙත්ම ඉල්ලලා ගන්න බෑ. ඒකෙන්ද මම කියන්නේ පැහැදිලි කිරීමක් කරන්න මේ රටේ ඔය ඉන්න ජනාධිපති නීතිඥවරුන්ගෙන් ඇත්තටම කීයෙන් කී දෙනෙක් එහෙම කළොත් ඉතුරු වේද කියන එක මට හිතා ගන්න බෑ. දෙවෙනි ප්‍රශ්නේ ඔබ නගපු ප්‍රශ්නය ගෝඨාභය රාජපක්ෂ පතා එකක් විදේශ මිනිසුන් ගෙන්වන්න කරන උත්සාහය පිළිබඳ මම ඒකට ඉතා පැහැදිලි උත්තරයක් මගේ කතාවෙදිම කිව්වා. මම කිව්වා මේ මෙතන පැහැදිලිවම දරන උත්සාහයේ විදේශ මිනිසුන් මේ රටට අවශ්‍ය කියන එක නෙවෙයි තියෙන ඉෂුව එක. අධිකරණයේ කොන්ද කෙලින් කරන එක පළවෙනි දේ. දැන් ඔබට මම මේ නිර්දේශන මම කිව්වනේ පර්මිට් කතාවේ ජජස්ලා දාලා දුවනවා නම් ජාතික ලැයිස්ති නඩුවේදී මේ විදිහට අධිකරණයේ හැසිරෙනවා නම් මම විවෘත උසාවි විද්‍ය අහනවා මට ඉන්දියන් සුප්‍රීම් කෝට් එකට යන්න කියන්නේ කියලා. එමෙ වෙන්න පුළුවන් ද රටක? එමෙ වෙන්න බෑ. ඒකින්ද මෙතන අවශ්‍ය කරන්නේ මට දැන් ඔබට කියන්න ඕනි ඉතා වැදගත් තොරතුරු තුනක් තියෙනවා. මේ ගෙනියන කටයුතු දෙවෙනි ප්‍රශ්නේ. එතකොට ඒ ගෝඨාභය රාජපක්ෂගේ කතාවද මට කියන්න ඕනි. මම දන්නේ ඔහු ඉල්ලනවාද නැද්ද කියලා. මම දකිනවා ඔය කියන ඔය අජිත් ප්‍රසන්නගේ එතන ගියාම චෝදනා කරන අයගේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහලා බලුවම ඒගොල්ලෝ දාගෙන ඉන්නේ ගෝඨාභය අල්ටිමේට් හෝප් ෆෝ ද පීපල් ඔෆ් ශ්‍රී ලංකා. මේ රට මම දන්නේ ඒක රටේ මහජනතාව තීරණය කරයි. රටේ මහජනතාව මම රටේ මහජනතාවගේ පුරවැසියෙක් හැටියට කියන්න ඕනේ ඔබට. අර අග්‍රමිනිෂකාරවරිය බලෙන් නිරපහැරලා ඒ අවස්ථාවේදී ඔබ දුන්නනේ. මං කිව්වා ඒකට කොහෙත්ම අපිට නතින් ටු ඩූ.